සහම් නති සිසිලසනබන්නට නී ත් අබි මේ සූදානම්බෙන ධම්ම නදීතිත් ධර්ම දේශනා මාලාේ පසුගගේ සිකුරාධ රාත්‍රී නාවේට ඔබ ්‍රවණයළ දේශනාව එ අවසන්වර ප්‍රචාරය ගෙනන්නට. සම්හ සම්බුදුසර අයි පින්හත් ඔබසමට පින්වත්න අලන්ත දු්විඳමින් ගෙවාගෙන සසරගමනින් මිදීමට ඇති. එකම මග මේ ලොවතු රස්ශ්‍රී සදධර්මය පමණයි. ඒ ලෝතුරාස්්්‍රී සදධර්මය නිරතුරුවම ඔබවෙත සංවිධනයක් කරන බෞදධ්‍යනාලිකාවේ මහනුවර අස්කිරි කෙඩිගේ රජමාව අලස්ථානය පිහිරිි, ප්‍රදේශය කාර්යාලි මූලිත්වෙන් ඔබ එඇැගනේන දම්මනදී තිිත්්‍ර ධර්මදේශා මහලාවේ තබත් එක් සදධර්මදේශ හාවක් සුපුරුදුලෙස ආරම්භෝ වන්නේ. ර්මදේශනාපැවවීමට සිදු කළ ආරාධනය පිළිගෙන වැඩම කොට වදාල, පෝචචපාද කෝරලෑගම සරන් තිස්ස ස්වාමිනහම්සේව නමස්කාර පූරක පිළිගනිමු. සාධූසාධ සාධූ. ධර්මදේශනාවේ දායකත්වේගෙන කටයතු කරන්නේ, කොරුණෑගල තාබ්‍රූමාවත ලිපිහි පදදිංචි ශේසාඥන ෛද්‍ය, ඉන්දික ඒකනායක මහතාත් සහ වෛද්‍ය ප්‍රබෘද්ධිකා කුලසිංහ මහන්දමියතුළු එපිනපපරිසගේ සැද හැති දායකපතුව නැතිව. එසේනම් මෙවතුම් සධර්මදේශලාාව මෙතැන් සිට සිදුකිරීමට ගෞරනුනයදේශක වහන්සේට අපි සිලු දෙනා නමස්කාරපූරකව ආරාධනා කරමු සාධෝසාධෝ සාධෝ. අවසරයි ස්වාමි වහස්ස සමන්තාචක්කවාලි සුවත්‍රාගච්චන්තුදේවතා. සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සගග මොක්කදං ධම්ම සවනෙකාලු අයං බදන්ත ධම්ම සවනකාලු අයං බදන්තා ධම්මස් සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මි සු අපපටිහතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාර්‍ය විසාරදස්ස සබ සතුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තතාගතස්ස සබഞුණු සම්ම සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්බදම්මිසු අපටි හතඥානචාරස්ස දස බලධරස්ස චතුවේසාරජ්්‍ය විසාරදස්ස සබ සතුුතමස්ස ධම්මිසරස්ස ධම්මරාජස්ස ධම්මසාමිස තාාගතස්ස සබ්බ්ුණු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතු අරහතු සබ්දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බලධරස් චතුවේසාරජ්‍ය විසාරදස්ස ස ස ත්මස්ස දම්මිසරස්ස ධම්මරාජස්ස දම්මසාමිස තතාාගතස්ස සබ්බഞනු සම්මසම්බුද්ධස්ස සද්ධර්මශරාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනිි බෝම ශ්‍රද්ධාවෙන් යුක්තව අදත් මේසූදානන් වෙන්නේ දම්ම නදීතිත්ත ධර්මදේශනා මාලාව තවත් එක ධර්මදේශනාවක් ශ්‍රවනය කිරීම සඳහා බෝම ශ්‍රද්ධාවෙන් ධර්මශ්‍රවනය කරන ශ්‍රාවක පිරිසට ලොවතුරා බුදුරජාණන් වහන්සේ දේශනාකුට අවවාදයක් වදාලා ධර්මශ්‍රවනය කරන හැම කෙනෙක්ම මහත් වූ බලාපොරොත්තුවක් පෙරදැරි කරගනම ධර්මශ්‍රවනය කිරීම ඉතාම වටින බව. ඒ බලාපොරොත්තුව තමයි මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන අතරතුරදීම මාගේ පංච නීවරන ධරමයන් යටපත් වේවා සප්ත බෝධ්‍යාංගාදී ධරමයන් වැඩි දියුණුුවේවා මේදේශනාවාතර තුරදීම මට උතු මාර්ගයක් පලයක් අවබෝධ වේවා කෙනසිතින් යුක්තවම ධර්මශ්‍රවනය කරන්න කියලා. පිනතුන අපිත්. ඒ බලාපොරොත්තුව මුදුන් පත් කර ගැනීම වෙනුවෙන්ම සද්ධර්මශ්‍රවනය කරමු අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගණ්ඩ කල්පනා කළේ ධම්ම පදපාලයේ නමවෙනි වූ පාපවර්ගිහි සඳහන් වෙන නමවෙනි ගාතාරත්නය අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාතාරත්නය දේශනාකොට වදාලි භික්‍ෂූන් වහන්සේල පිරිසක් බුදුරජාණන් වහන්සේගේෙන් අහපු ප්‍රශ්නයකට පිළිතුරක් කැටියට. පානම්හිචේ වනෝනාස්ස හරය පානිිනං විසන් නාබ්බනං බිසමන්වේතිී නත්තිපාපං අකුබතු මේ ගාථරත්නය සරල තේරුම තුවාලයක් අල මත නැති පුද්ගලයෙක් ඒ අත්ල මතට යම් විසක් වක්කර ගත්තුත් තන් අතට විසක් ගත්තුත් ඒ විස ශරීර ගතවෙන්න නැති බව තුවාලයක් අතුල මත ඇත්නම් විෂ ශරීර ගත වෙන බව කියන කාරණාව තමයි කෙටියෙන් පැහැදිලි කළේ. මේවාගේ ප්‍රශ්නයක් භික්‍ෂූන් වහසල බුදුරජාණන් වහන්සේගෙන් ඇහේ ඇයි මේ විදිහේ ගාතාවක් භාගිතුන් වහසේ ඒ පැනයට පිළිතුරක් හැටියට දේශනා කොට වදාලි මොනවාගේ හේතුවක් නිසාද කියන කාරණාව අපි ටිකක් සාකච්ඡා කරමු පිනතුනි අපේ භාගිතුන් වහස වැඩහිටපු කාලේ රජගහ නුවර සිටු පවුලක ඉතාම ලස්සන දූ කුමාරියක් හිටියා. හරුණ වයිසට ආපු ඇය තමන්ගේ කටයුතු සිදුකරගැනීම සඳහා යට දාසියකුත් ලබලදීල හිටිය. අවශ්‍ය සියලූම සැපසම්පතත් ඇයට තිබුණ. බොහෝම සතුටින් සිටු මැදිරි තියෙන බොහෝ සැපසම්පත් භුක්තිවිඳමින් කටයතු කරපු ඇය එක දවසක් උඩු මහන් තලාව ඇරලතිබන කවුලුවකින් මහමගදිහා බලාගෙන හිටිය කට ඇ දැක්කා මරාගත්ත මෝ කීපදිනෙක් කරත්ත එක පටවගත්ත වැදිතරුණයක් මේ මාන්සේ විකුණන්ඩ වෙලඳ පොලටයනවා. වැද තරුණයා දැක්ක ගමම් මෙ තරුණයට ලොකු ආසාවක් සෙනෙහසක් ඔහුකිෙරහි පදුණ. වහාම ක්‍රියත්මක වෙච්චාය තමන්ගේ දාසීයට කහවනු කීපයක් දීලා ඇ සතුටු කරලා ඇයට සඳහන් කලා අර කරත්තය දක්කගනයන පුද්ගලයා අද ආපහු මේ පාරෙන්ම එනවද කියලා හලඉඩි කිය. ඒ එක්මනට ගිහිල්ල ඔහු මුණගහෙල්ල ඔහුගේ යහ්වා. අද මේ පාරෙන්ම එනවාද කොයි වෙලාවට දෙන්න කියලා. ඔහු සඳහන් කලාා මේ තියන මස් ප්‍රමාණය හැටියට රෑවෙනකම්ම මස්විකුුණන්න වෙයි. අද දවසේ සමහටි වර කරන්නත් බැරිවෙයි. කෙසේ වෙතත් මම හෙටවුදේ ආපහු යනවා. හැබැයි එන්න මේ පාරෙන් ෙමයි වෙනත් මාර්ගයක් දක්වලා ඔහු සඳහන් කලා ඒ පාරෙන් තමයි ම ආපුහු යන්න කියලා. අ මෙහෙකාරිය වහාම සිටිදුවට ඒ බව දැනුවත් කළා. ඇය තමන්ට අවශ්‍ය දේවල්ටික ලෑෂ්ටි කරගෙන. පහෝදාව්දේ පාන්ද්‍රම අාවදි වෙලා කිලිටි වස්ත්‍ර ඇඳගන්න කලගෙඩියකුත් උකුලේ තියාගෙන සිටු මාලිගාවි දාසියක් දියගේන්ඩ එලියට යනවා වගේ මාලිගාවිෙන් එලියට බැහල ඇන්ට ගිය. කාටවත් ඇය මේ සිට දුවමද කිය හඳු ගණ්ඩ බැරිවුට කිිලිටු ඇඳුම් ඇඳගෙන හිටිය පිටු පාල යන්න. ඇ අර තරුණයා එනවා කි පාරට්ටම ගිය. ගිහිල්ල ඔහු එනතුරු මග බලාගෙන හිටිය. හදිසියේම තරුණයාගේ කරත්තේෙනවා දැකලා එතනම බිමදාල දැන් කරත්්‍ය පිටි පස්සෙන් යනවා අර තරුණයට ටිකක් දුර යනකොට හිතුණ මෑ එන්න මගේ පස්සෙන්මද කියලා. කතා කර ඇහුව කොහෙද යන්න කියලා මගේ පස්සෙන්න්නම් එන්ඩපා කියල කීවා එතින් දෙතුම් පාරක්ම එහෙම කීවා කියනකොට අර තරුණය කියනවා මේ මහපාරි මම යන්නේ මගේ ගමන මහපාර යන මට උඹ යන පස්සෙෙන් එන්ඩිපා කියල කොහොමද කියන්නේ මං පාරයන්නේ ඕහු නිශ්ශබ්දෝම කරත්ය පදවාගෙන ඉස්සරහටිකිය නමුත් ඔරුට තේරෙනවා මෑය මං පස්සෙෙන්මයන්නේ නැවත නැවත ඇයටකීව එන්්ඩිපා කියලා ඒත් ඇ දිගින්දිගට වෙනවා ඕහ කල්පනා කලා සුපසින් එන වාසනාවට පයිං ගහනක සුදුසුනේ. එනිසා රථයට නංවගත්තා. බැදිගෙදරටම එක්ක ගිය එක්කරගෙන ගිහිල්ල ඇය ඔහුගේ බිරිඳ බවට පත් කරගත්තා. දැන් ඔවුන් දෙපල බොහොම සමගියෙන් ජීවත්වෙන කාලි මෙ තරුණයට දාව ඇයට පුත්තු හද දෙෙනෙක් ලැබුණ මොව කරන්නන්නේ හැම දාම දැල්දාල උගුල් හදල සත්තු වල්ලගෙන ඒ මාන්සයකුණලා තම ජීවත්තෙන්නේ. ඇය හැම දාම උදේට ස්වාමයාට අවශ්‍ය උපකරණ ටික හදල දෙනවා. හවසට උගුල් හදන්ඩයනකොට අවශ්‍ය පිහිිය නූල් උල් දෙල් ඒ අදී සියරුදේවලු පිළේල කරලා දෙනවා බිරිදකගෙන් ස්වාමයාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය හැම දෙයක්ම නොපිරි හෙලාම ඇගෙන් සම්පූර්ණ වුණ එක දවස මහා කරුණා සමාපත්තියෙන් ලෝක දහතුව බලා වදාළ අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ වැදිි පවුල දෙක්කා තුತರ ಭಾಗಿತන් ನ ಹන්සೇಲಾಗ ಸಿරිත. දවසකට දෙපාර මහා කರුණා ಮಾපತ್ತಿං ලෝකදහතුು ಬලನು. ಉදේට බලන වෙලා ಸක්್වල ಮුව විටහිදලා එකන සක්್වලේ කෙරವලයිದලාಸුගಂධකුටිය ದොරටුව දක්වාು ಬලನು. හවසට බලනකොට ಸುಗಂದಕುಿೆ ದොರතුುವළಗ ඉದ. සක්වල මුවවිට දක්වාම බලනවා ඔය අතරේ භාග්‍යතුන් වහන්සේගේ විශේෂ පිහිටක් ලැබුණොත් මේ සසර දිනන්ඩ පුළුවන් අය දුගතියෙන් සුගතියට යන්න වාසඟාව ලබන්ඩ පුළුහන් අය භාගිතු වහන්සේගේ කරුණා නෙතට ගැටෙනවා එදා භාගිතුන් වහන්සේට මුණගැහුණීමේ වැදිි පවුල්ල අපේ භාගිතුන් වහන්සේ පෙන්ඩ පාති වඩින අතරේ වැද්දගේ උගුල් තියන ප්‍රදේශයට වැඩිය. එදා කිසිම උගුලක කිසිම සතෙක් නෑ නමුත්දැ මේ පුද්ගලයා උගුල් පරීක්ෂා කරන්න දෙනවා. එනිසා උගුල් තිබුණ ටැන්වල භාගිතුන් වහසගේ සිරිපා සටහන තිබ්බා. තෙල මදක් ඇත්තලා බාගිතුන් වහස ගහක් මුළල වෙවේීකිව වැඩ. ඒති අර පුද්ගල වද වගීම මේ උගල්ටික පරීක්ෂා කරමින් ආවා කිසි සතිික් නෑ. ඔහට හිතුනාා එකත් එකටම කවුරු හරි අද සත්තුටික ලෙහෙලා ඇරලතියනවා. කෞද මේ වැදේ කරන්න ඇත්ති දැම් බොහෝම කේන්ටගිහිල්ලා. එහෙම බලබල යනකොට ඔහු දැක්ක භාගිතුන් ොහසිකි සිරි පාසලකුුණ. කෙනකුගේ අඩි තවටිකක් වටපිට බලනකොට බුදුරජාණන් වහසේ ගහක්මුළු වැඩඉන්නවා. මේ පුද්ගලයා තමයි සත්තුටික නිදහස් කරන්න ඇත්ති. කයින්තිය හොඳටම වැඩිියුුණ. ඊතලයක් දුන්නට යොදලා දුනුදීය නගාගත්ත වාගිතුනු හසට විදීන්ද. නමුත් බුද්ධානු භාව බලයින් දෙවියන් බුන් මරුන් සහිත ලෝකයේ භාග්‍යතුන් වහන්සේගේ දිවිතර කරන්න සමත් කෙනෙක් නෑ. දුනු දේ නගාගත්ත මිසක් ඊතලයේ මුදා හරින්නබේ පිනතුනිමේ දුන්න හඟක් තදයි ඇදල අල්ලගත්තහම මුදාහරින්දනේ. නමුත් මොහු ඇදගත්ත මිසක් මුදා හරිින්න්නබේ හොගේ ඇකෝඩු බිඳෙන්්ඩ තරං වේදෙනාවයි ටික වෙලාවක් යැනකොට දැන් කලාන්ත ගතියක්වාගේ මුළු ශරීරේම ධඩීන් තෙමිල ගිහිල්ල අර ඇදගෙන ඉන්න නිසා කට ඇරිල කෙල වැැක් කෙරෙනවා වෙහෙස නිසා මේ වෙලාවේ මේ වැද්දගේ පුතාල ටික වෙන කටයුත්තක ඉඳල ගෙදරාව. අම්මගින් ඇහුව කෝතාත්තා අම්ම කිව පුතේ තාත්තා එන්ඩ වෙලා වෙනද මෙලහට එනවා ඇවිල්ල තාමනෑනයද තාතර කරදරයක්ද දන්නේ ටිකක් බලන්න කියලා. දරූ ටිකත් කෙළේටිගිය එොලු හදිසියේම දැක්කා තාත්ත කාටහරි විදිින්ඩ දුන්න නගාගෙන ඉන්න. බොහොම පිඩාවෙන් ඉන්න බවත් එක්කා ඔවුනුත් දුන ද ඇදගත්තා පුතාල හදදෙනමත් තාත්තට වෙච්ච දේම අත්හිදිනවා සෑහෙන වෙලාවක් ගෙදරාවේ බලාගෙන හිටිය දැන් කවුරුවත්න ඉට පස්ස අ වැද්ද බිරිද මේ වැද්දග නම කුක්කුට මිත්ත බිරිද ලේලිවරුන්ට කතා කලා එක කියනෙන පුතාල ඔක්කොම විවාහකයි. ඔබලාගේ ස්වාමි පුරුෂයෝදනෙ මගේ ස්වාමි පුරුෂයත්නේ සියලු දෙනාටම කරදරයක් වුුණාද යං බලන්ඩ එහෙම කියල කැලිටුගිය. හදිසියේ දැක්ක සියලු දෙනාම දුනු දිය නගාගන ඉන්නවා. කාට විදිින්දද කියල බලහම ඇය දැක්ක බුදුරජාණන් වහසේ ගහක්මුල වැඩෙඉන්න. ඒ දිහාවට තමයි දනු දිය නගාගනී. නමුත් අර කවුරුවත් අඳුරගත්තෙ නෑ මේ ශ්‍රමණ බවත් ගෞත්්තමයන් වහසේ කියලා. නමුත් ඒ පාරම අදදෙක ඔසෝලා හිසමත දියාගත්තා. මහා විපතක් වෙච්චහම අපි ඉහාත බදාගන්නවා කියලකෙන් ඒවාගේ අධ්‍යෙකම ඔලූඩ තියාගෙන කෑගහන්ඩ පටන්ගත්තා මගේ පියානං නොනසෞ් මගේ පියානක් නොන සහෝ කියල කෑගෙහුවා ටේගල බුදුරජාණන් වහන්සලඟට දගෙන ගියා. බොහම ලාාන්ත සවභාවෙන්වාගේ තමයි ගුක්කුටමිත්තෙ ඉන්නේ නමුත් බිරිඳගේ හඬත් ඇ කියන වචන ටික ඕට යාන්තමට වගේ ඇහුුණ ඔහුට ඒත් එක්කම හිතුණ අනේ මගේ මාමන්දිිත කවදාවත් මාමන්්ඩි දෙකලා නෑනි දරුවන්ට හිතුුණ මේ අපේ මුත්තනුවන්ද භාගිතුන් වහන්සේ අධිෂ්ඨානය අත් හැරිය ඒගොල්ලු දුනුදිය පාත් කළ. අපි අතිං ලොකු වර දක්කුණේ ඒගොල්ලො තමන්ගේ බිරිින්දට මවට අනු ළඟට ගිහිල්ල බුදුරජාණන් වහන්සට වැදල සමාව ඉල්ලවා. බෙරින්දඇවරුත් භාගිතුන් වහන්ස ඟට ගිහිල්ල වන්දන කලා. සියලු දෙනාටම බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළා ඒ ධර්ම දේශනාව අවසානි මේ දාසේ දෙනාම සෝවාංගුණා පුතාලා හතයි ලේලිවරු හතයි අම්මයි තාත්තයි.ඒගෙන් පහලොස් දෙනෙක් තමයි සෝවාංගුණි එතකොට සඳහන් කලා පිින්ඩතුන ඇයි පාලොස් දෙනෙක් සෝවාංගුණි උක්කටමිත වැද්දගේ ස්වාමිදියනය බිරිහිද. ඉතා ලාබාල කාලි සෝවාං වෙලයි හිටිය රජගහනුවර සිටු පවුලෙ ඉන්න කාලෙම ඇ බනහල සෝවාන් වෙලා හිටිය වැද්දත් එෙක්ක එන වෙලාවෙත් ඇ සෝවාන් වෙලයි හිටිය. එනිසා පහලොස් දෙනාම සෝවාන් වුුණා අම්ම කලින් සෝවාන් වෙලයි ඒ ඒ සෝවාන් පලෙහි පිහිටෝල අපේ භාගිතුන් වහන්ස පිඩි පාතේදිය එදා පින්ඩිසිංගා වැඩල්ලා විහාරයට වඩිනකොට ටිකක් වෙලා ගියා අග්‍රෘපස්ථායක ආනන්දයන් වහන්සේ ඇහුව ස්වාමීණි භාගිතුන් වහන්සේ අද වෙලා ගියා නේද කියලා භාගිතුන් ව සඳහන්කලානන්ද මංගත කුක්කුට මිත්තට පිහිට වෙඩ ගියා කියලා කාරණාව වාගිතුන් ොහස පැහැදිලි කළා. කොක්කුට මිත්තකි පෞුලියයි සියලු දෙනාම සෝවාන් පලෙහි පිහිටවපු බවත් භාගිතු නොහස දේශනා කළා. භික්ෂූන් වහන්සේල මේ කාරණාව හලා දම්සභාවට එක තු නහම සාකච්ඡා කලා මේ කුක්කුට මිත්තක කියර කෙන වැද්දි. විශාල උගුල් ප්‍රමාණයක් කොහු දවසට හදෙන. මේ සියලු උගුල් හදන් ඔහුට උදව් කරන්න ඕගේ බිරිද පිහිය පවා මුවහත් කරලා දෙනවා කඩුව පවා මුවහත් කරලා දෙනු මේ උගුල්වල නූල් ගැටගහන් පොළොවට ගහන්් අවශ්‍ය උල්ටික පවා ඇය සකසලා දෙනු ඇය කලින් සෝවාන් වෙලා හිටියනං ඇය කොහොමද ඒ දේවල් කරන්න සෝවාන් වෙච්චාය කවදාවත් පවු් කරන්නේ තියයි. පානගහතට දායක වෙන්න කොහොම. එන ඇය කොහොමද මේ කාර්රය කලී කියල පුතජ්්‍යන භික්‍ෂූන් වහන්සලා අතරි ප්‍රශ්නයක් සාකච්ඡාවට භාජනය වුණා. භාගිතු වහන්සේ උපස්ථාන ශාලාවට වැඩම කරලා භාගිතු වහන්සේ වඩින්න කලින් මොනවාගේ සාකච්ඡාවකද හිටිය කියන කාරණාව හල මේ කාරණාව පැහැදිලි කළට පස්සේ ස්වාමීණි ඇය සෝවාන් වෙලා හිටි ඇ ොහොමද මෙහෙම කළේ. කියන ප්‍රශ්නය හුව. අං ඒ වෙලා වෙ තමයි. අපි මාතෘකා කරගත්ත ගාතාරත්නය දේශනාකුට වදාලි. පානම්හිකේ වනෝනාස්ස හරය පානිිනා විසන්. නාබනං විසමන්වේතිී නත්ති පාපං අකුබබතු. මහනෙන පිනති මෙතන පාණිකලකෙන අතට අතටගන අත්ලට පාණි කෙලකීවා. පානම් හිචේ වනෝනාස් වනෝ කළගෙන වනයක් කලකෙන් තුවාලිකට. අත්ලේ තුවාලයක් නැත්ත. හරෙය පානිිනා විසන් මේ අත්ලට මොනතරං දරුණු විසක් නමුත් අරගත්ත කියලා ඒ විස ශරීර ගතවෙන්නේි නෑ. ඒ කාරණව පින්නතුනි පැහැදිලි කරනවා. අත්ලෙහි තුවාලයක් කැපීමක්, කෙටීමක්, සීරීමක් අනතුරක් සිරුරෙ කිසියම්ම ආකාරයෙන් මේ අත්ලේ ඇතිවෙලා නැත්ත. නාබ්නං නාබ් නංවේති සඳහන් කළා වනයක් නැත්තන් ඉතා භයානක විසක් හලා හල විසක් වගේ විසක් නමුත් මේ අතට එකතු වනා අතට අරගත්තා කියලා කවදාවත් ශරීර ගත වෙන්නෙ නෑ එහෙම නංස පැදිලි කලා අර කුක්කුට මිත්තක බිරිින්ද සත්තු ඝාතනය කරන්ඩ අවශ්‍ය සියලුම දේවල් සපේලා දෙනෝ ඇය සපේලා දෙන්නේ ස්වාමයාගේ එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය උපකරන ටික මේ උපකරන අරගන ගිහිල්ල කරන කාර්ය ගැන ඇය සැලකිලිමත් නෑ.ඒේ කාරය ගැන ඇය උත්සාහ වෙන්නත් න ඒ කාරයගෙන ඇය හිතන්නෙත් නෑ එහෙම කාරයකට උදව් කරන්න ඇයට අවශ්‍යත්නෑ පින්නතුනි සමහර වෙලාවට අපේ ගෙවල්වල අපේ මවපියන්ට අපේ තාත්තට අපේ අම්ම තමන්ට තමන්ගේ බිරිද ගමනක් යනකොට හ අුන් ටිත් මැදලදෙන පාාවහන් ටිකත් සකස් කරල දෙනවා අනික් උපකරන සකසලා දෙනු නොයෙක් උපකරණ දෙඩ පුළුවන්. නමුත් ඒවා දෙන්නේ මංකොල්ල කණ්ඩ අන්්ඩවත් හොරකං කරණඩ අන්්ඩවත් වංචා කරන්ඩ අන්ඩවත් අල්ලස් ගණ්ඩ අන්ඩවත් අනුන්ගේි ජීවිත විනාස කරණ්ඩ අන්්ඩුවත් එක කිසි මදෙකට නෙමෙයි. ස්වාමයාගින් බිරිද ස්වාමියට ඉටු කළේුතු යම් යුතුකමක් තියෙනවන යුතුකමට තමයි සම්පූර්ණ කරලතින්නේ. අපි කඩේකට ගිහිල්ල දැලක් ගන්නෝ. ඒක මාළුවල්ලන දලක්. අපිට දැලක් දුන්න කියල වෙළෙන්දට පෞසිද්ධ වෙන්නේනෑ. අපි කඩෙන් පිහියක්ක් ඉල්ල ගත්ත කියලා ඒ පිහයගෙනහිල්ල මං මිනිහෙක් මැරූත් වෙළෙන්දට පවසිද්ධ වෙන්නන්නේ නෑ. අද කඩේටිගීල කුමිනාසකත් තරගන්නු. ඉ අපිට කෘමිනාසක දුන්න කියේල. වෙෙළෙන්දට පවසිද්ධ වෙන්නෙ නෑ. එයාගේ කාර්ය වෙළදාම. මේක ගෙනෙහිල්ල මොහු කරන්නේ මොනකාරයද කියනෙක මේක ගෙනනිහිල්ල කුමරට ඉශල සත්තු වරාපං කියන කාරණාව වෙළෙන්දගාව නෑ. ආගේ නිසා. අකුසල කරුමයක් සිදුකරවීමේ හිතක් නැති කෙනෙකුට අකුසල කරමයට සම්බන්ධවීමක් නැ පනතින මේ කාරණාව මෙහෙම පැහැදිලි කරහම මේක පෘතජ්‍යන ඔබට මට මෙහෙම කරන එක ඒතරම් පහසු කටයුත්තක් නෙමැයි වෙඩ පුළුවන්. ඒකයි කොච්චර පැහැදිලි කළත් එහෙම හිතක් ආවම නැද්ද කියලා අපිට හිතෙන්නේ නමු මේ ප්‍රාණගහතයට කරන නමුත් උපකරන දෙන්නේ අපි වගේ කෙනෙක් නෙමෙයි සෝවාන් ආරය මාර්ග පලේටපු උත්තමාවිය. ඒ අයගේ සිතුවිලි ක්‍රාත්මක වෙන හැට අපේ සිිවිලි ක්‍රියාත්මක වෙන හැටි දෙකක්. ඒ නිසා ඇය කිසි ප්‍රාණගාතයට අනු බල දෙනවා නෙමෙයිීමේ ඒකයි භාගිතුන් වහසසිම මෙතර පැදිලි කරන්න. නාබ්බනං විසමන්වීතිී නත්තිපාපං අකුබ්බතු අති තුවාලයක් නැත්තං විශශරීර ගතවෙන්නේෙ නෑවගේ ප්‍රාණ ගහතේ පිළිබඳව හැඟීමක් නැතිනං ඇයට අකුසලයක් සම්පූර්ණ වෙන්නෙත් නැෑ ඒ අයට අකුසල් පිරන්නෙත් නැ කියන කාරණාව භාගිතුන වහසේ මනාව පැහැදිලි කළා එහනම් එදිනෙදා අපි කරන කටයුතුවලදි ආන ගාත කරන කෙනෙකුට නමුත් වෙනත් අකුසලයක් කරන කෙනෙකුට නමුත් අපිට උපකාර කරන්න අවස්ථාවක් යෙදෙනවා හැබැයි ඒ උපකාරය අපි කළේ ඒ උපකාරයේ පිහිටෙන් ගිහිල්ලා වැරදි වැඩ කරඩ කියලනෙමි. සමහර වෙලාවට එහෙම පව්රන අසරනව තැනක ඉන්න වෙලාය බඩගින්න්න ඉන්න දක්කු. සමට අතේතියෙන කෑම පාර්සලය අපි දීල ඇන්න්න පුළුවන් අපේ අදහසක් නෑන මේ කාලගිහිල්ල අපහු දැල්දාන්න කියලා මේක කාලගිහිල්ලා රාරක්කු පෙරන්න කියලා ඒම අදහසක් අපේ නෑ අපි ගාව තිබුණි දානචීතනාවක් විතරයි කුසගින්නේ ඉන්න කෙනෙග කුසපිනවීම කුසපිරවීමක් විතරයි එද අප ටකුසලයක් අප ටකුසලයක් නෑ සමහර වෙලාවට යාචකේෙනවා අපිගාවට. සමහරකිෙනෙක් කිනව දෙෙන්ඩෙපා ඕකාරගෙන ගිහිල්ල හැන්දෑාවට නොඒෙක් මද්‍රවවි පාවිච්චි කරනවා. නොඒෙක් වැරදි වැඩය දෙනවා ඒ වැරදි වැඩ කරන මිනිස්සුන්ට අපි සල්ලිදීල කරන්නේ වැරද්දට අනුබලදීමක්. ඒ හින්ද දෙෙන්්ඩෙපා කියල සහරයිකයමු. නමුත් අපි උපකාර කරන්නේ දාන චේතනවිං මික් ඔහුගේ වැරදි වැඩවලට නෙමෙයි. ඒමනං අපේ උපකාරයේ ලබාගන ඕඩම කෙනෙකුට ඕනම විදිහි වැරැද්ද කරන්න පුොළිුව. නමුත් අපි ඒකට නෙමෙි උදව් කරන්නේ. ඊයමෙක් ඒ සඳ හාමඋදව් කලානං එතනාකු සලයයක් රැස්්වන වෙනම විදිහක්තියේෙනවා. නමුත් මෙත නේහෙම කිසිම කාරණාවක් නැති නිසා කියන කාරණාවයි භාගිතුන් ව හසමේ එතකොට පින්නතන මේ වැදිිපවුලේ අයට සෝවාං වෙන්ඩ තරම් පින් තිබ්බා. සෝවාං වෙන්ඩ තර පින් තිබිලත් ඇයි මේ වැදිිකුලේක ඉපදිලා මෙහෙම කටයුතු කළේ. වැදිකුලේක ඉපදිලා පානගහත් කර කර ඉන්න මේ තාත්තටත් දරුවන්ටත් සෝවාං වෙන්ඩ පින් කොහොමද තවත් ප්‍රශ්නයක් නැගෙන්න්න පුළුව. ඒ අපූරු උත්තරයක් මේ ධර්මකාරණාව විස්තර කරන තැන සඳහන් කරන. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල භාගිතුන් වහන්සේගේ ධාතු ධාතුන් වහසේ නමක් හැටියට ඒක ගනව පිහිටිය. දෙවියොත් මිනිස්සුත් එකතු වෙලා භාගිතුන් වහසගේ ධාතුන් වහසේ තැන්පත් කරඩ චෛත්‍යයක් හැදවා. සඳහන් කරනවා චෛත්‍යය හදනට චෛත්‍යය ඇතුලේ ගඩොල් බඳිනකොට සිර එෙල් කියලා ගල්වර්ගයක් මානික්්‍ය විශේෂයක් වඩ පුළුවන්. ආං ඒ ගල් අඹරලා තලතෙල්වලින් අනල රත්තරං ආලේප කරලා ඒ ගල්තමයි ඇතුල බැඳැලති. ට පිටපැත්තිෙන් නැවත ගල් පේලියක් බැඳගෙනයනවා තනිකරම ගන රත්තරංගලි. ඒ ගඩොල්ලොක වටිනාකම කහවනු ලක්ෂයක් කියල සඳහන් කරනවා. බොහෝම උසට චෛ්‍ය රාජාණන් වහස ගොඩනගල ඉවරයි. එළකට තියනවා ධාතුුණු වහසල තැන්පත් කරන උත්සවය. මිනිස්සු කතා කලා මේකටන විශාල ධනයක් වේ දැන්වෙනවා. විශාල මුදලක් මේකට අවශ්‍යයි. කවුරුහරි කෙනෙක් ඉදිරිපත් වෙලා පිංක මේේ ප්‍රධාන තැන ගත්තුොත් හොඳයි. මේ කතාව හැම්මත් තැනම ප්‍රචාරය වුණ. එක පිටිසර ගමක හිටිය දුප්පත් මනු සේක්. ඔහු තමන්ග ගතේ ශිතේ ශක්තිය යොදලා ඩාඩිය මුගුරු අගුරවල බොහෝම වෙහෙස මහන්ස් වෙලා හරියට නොකා නොබී එකතු කරගත්ත ධනයක් තිබුණන කෝටි නමයක් විතර. මොහොට අර කතාවාරංචි වුණ පින්ක මේ ප්‍රධානත්තයේ කවුරු හරි ගත්තොත් හොඳදයි කියල. ආන්ගේ ආරංචයේ කනවැකෙනවත් එක්කම ඔහු කහවනු කෝටියක් ගෙන්හිල්ලා අර පිරිසට දීල කිව්වා මේ මුදල මූලික මුදලක් කැටියට තියාගන්ට. ඔබලාගේ පිංක මේ මූලිකත්වය මම ගන්නවා කියලා. මිනිසු බෝම සතුටට පත්වෙලා හැම්මත් තැනම කතා කරනවා පිටිසර ගමක දුප්පත් මිනිහෙක්. මෙහෙම උදව්වක් කළා. අපේ නගරේ සිටුවරයට ඕන තරං සල්ලි තියනවා. නමුත් ඔහු නෙමෙයි මේ වෙනකං අපිට කීයක්වත් දෙන්නන් කිව. කියන කතාව, හැමත් එනම කතාවිවී මිනිස්සු සිටුවරයට චෝදනා කළ සිටුවරයට ඒ එක ආරංචනා ඔහු කල්පනා කලා නෑ මතත් මේක හොඳනේ මම පින්ක මේ ප්‍රධානය වෙන්ඩෝනෑ ඔහු කෝටි දෙකක් දුන්න ඒක ආරංචුනාර පුද්ගලයට ඔහු තවත් කෝටියක් දුන්න සිටුවරයට වඩ ඉහලට ඇන්න්න කෝටි දෙක් දීල කෝටි තුනක් කලා සිටුවරයා තව කෝටයක් දිීලා කෝටි හතරක්ද කළා දො මුළු මුදල කෝටි හත රක්තියනොදේ සිටුවරයා තවත් කෝටියයක් දුන්න කියාම මේ අහින්ංසක පුද්ගලයා තවත් කෝටයක් දුන්න මෙහෙම මෙහෙම දෙමාරුවට දීගෙන ගිය දැන් කෝටි අටක් විතර මුදල් එකති වෙලා අ අහිංසක පුද්ගලයා කල්පනා කළ මේ සිටුවරයත් එක්ක මට මෙහෙම තරගෙට මුදල් දෙන්න මුදල්න්නේ සිතුවරයා ළඟ නිදංගත ධනය විතරක් තියෙනවා හතලිස්කෝටියක්. ඔහු අන්න වෙළඳුන්ට දීද තව බොහොම තියෙනවා නට දීපුවා. ධනය උපයන්ඩ වෙනම වියදංකරපු විශාල මුදලත් තියෙනවා. අර නයිතුරෘෂ්ටිකත් තබුණහම බියදංකරපු මුදල් නිසා අපහුලොකුව ආයෝජනයක් ලැබෙනවා මට හොත්ත එක කවදාවත් තරග කරන්න බේ ඒහින්ද කල්පනා කළා මමත් මගේ බිරිදත් මගේ පුතාලා ටිකත් මගේ ලේලිවරුත් ජීවිතයේ තියනකං මේ සෑයට බැල මෙහිෙවරකං කරනවා අපි මේ සෑය සතුවෙනවා එතකොට ඒ පිරිස සෑයට අයිතිය සෑය සතු වෙනවා ල් කාශ මිනිස්සු ආයි ගොඩාක් සතුටින් කතා කලා සල්ලි මිළමුදල් නං කොහෙෙන් හොයන්ඩ බැරිද. සල්ලි මිලබදල් කාට එකතු කරගඩ බැරිද. නමුත් පෞලක් පිටිම් සෑය සතු වෙනවා කිය නෙක ලේසියෙන් කෙනෙකුට කරන්න පුළහන් වැඩක් නෙමයි ළු ජීවිත කාලෙටම. ළු ජීවිත කාලෙටමයි සෑය සතුවෙන්නේ. ඒ නිසා මොහුම තමයි ප්‍රධානය කර ගන්නඩුවනි. ද್ල හ ವ මයි පිංක මේේ ප්‍රධනීවෙ මිනිසුනු දෙවියන්ගේ අනුග්‍රහයත් සමග ධාතුන් හසල තැම්පත් කරලා චෛත්‍යයේ කටයතු නිමා කරලා දෙවಯන්ට මිනිසුන්ට වන්දනාමාන කරಡ පහස කංටික සකස් කලා. අර පೌලಿය සෑමළුව පිරිසිදු කරනවා සෑය ආරක්ෂා කරනවා පරමල් ඉවත් කරනවා. නිිස්ු ගැවසි ලා පවිත්‍රත්ති වෙච්ච තැන් පිරිසිදු කරනවා සෑ ආරක්ෂා කරගෙනන්නවා. කාලයක් මෙහම කළා මිනිස්සු ආය කල්පනා කළා ඔහු පින්ක මේ ප්‍රධානත්වය ගත්තව බව ඇත්ත නමුත් මේ සෑය සතුවෙලා කරගෙන යන කාරය සුළු පටුකාරයක් නෙමි විශාල සෑයක් පිනතින ගෞගාන කුස. එකොට වට ප්‍රමාණය කොහමතියන ඇත්. සුළු භූමිභාගයක් නෙමෙයි අපි දකිනවාවාගේ පුං්චි සෑයක් නෙමෙයි. අපේ හිතේ ඇතිවෙනවාවාගේ පුංචි රූපයක් නෙමෙයි විශාල කටයුතු ගොඩක් තියෙනවා. ඒ නිසා මේ පිරිස දාසභාාවෙන් නිදහස් කරමු කියලා මිනිස්සු සල්ලිය එකතු කළ. සල්ලිය එකතු කරලා අර දාසේදනාගේම බරකිරුවා. බරකිරල දාසේදනාගේම බර කොච්චරද. ඒ බරට කාවන චෛතජළ කාවනු පූජා කරල අරාය දසභාවෙන් නිදහස් කළ. එහෙම නිදහස් කළත් ඒ චෛත්‍යය වෙනුවෙන් තමන් කරපු යම් කටයුත්තක්ත්ති බුණනං එකත් හැරිය නය කෙළ සඳහන් කරනු. මරන පස්සේ පවල සියලු දෙනාම දිවියලෝක උපත්තිය ලැබවා. අපේ බුදුරජාණන් වහසේගේ කාලි. සෑයට මුදල්දීල ප්‍රධානත්වය අරගෙන දාසකම් කරපු ඒ පුද්ගලය බැදදිි පවුලක උප්පත්තිය ලෙබුවා. ඔහු තමයි කුක්කුට මිත්ත. ඔහොගේ බෙරිින්ද දෙව්ලවිං චුතවෙලා රජගහනුවර සිටු පවුලක සිටි දුවක් වෙලා ඉපදුනා. කඩු මහන්තලාවි ඇරලති විච්ච කවුළුවෙන් පාරදිහා බලාගරන්නකොට වෙනි වතාවට තමයි අර වැදි සරුණය දෙැක්ක දැක්ක ගමම් ඔහු පිළිබඳව හිතේ ප්‍රේමයයක් කිපදනා. ඒක මෙදා හාහාපුරා කියල ඇතිවුණ ප්‍රේමයක් මන්නමයි මේක පෙර සංසාරික බැඳීමක්. ඒ බැඳීම අලුත්වීමක් තමයි මේ සිද්ධුවි ඒනිසයි ඔහු ළඟටම යන්න හිතුුණි. නමුත් ඒහෝවාන් වෙලයිහි සසර ගත බැඳීමයි මේ අලුත්තුවවෙෙන් ඇ ඔහුත් සමඟ විවාහ වුණට පස්සේ ඇ පුත්තු හදදනෙක් ලැබවා ඒ පුත්තු හදදනාම දෙව්ලවිං චතවෙලා ඇවිල්ල තමයි ක්‍රමක්‍රමයෙන් ඇගේ කුසේ පිලිසිඳගන්න. එදා අර සෑයට දාසකංකරන කාලි ඒ පවුලි හිටිපු පුතාාල හදදෙන ඒ පුතාාලා හදදනගේ බිරිදෑවරු හදදන දෙව්ල විංචිත වෙලා වැදි ගමාවට වැදිි පවුල්ලොලම ඉපදනාා තැන්ටැන්ගොල තරුණ වයිෂටාවට පස්සේ ඔවුනොවුන් විිභාවුණා එදකට එදා පිංකරපු පවුල්ලම තමයි මෙදා එක ටිකතු වෙලා තියෙන්නේ මේ කාරණාව භාගිතු නොහස පැහැදිලි කළා ආං ඒ සෑයට උපස්ථාන කරලා ප්‍රස්කරගත්ත අසීමමාන්තික කුසල කර්මය මෙද ලොවතුරා බුදුරජාණන් වහන්සේ ළඟ අතියුතුම් ආර්ය මාර්ගඵලයක් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබන්ඩ ඔවහුන්ට බොහෝසය උපකාර වුණා. කාරණා දෙකක් පින්නතනි මෙතන පැහැදිලි කරනවා. සංසාරය එකතු වෙලා සත්පුරුෂයන් හැටියට යම් පිරිසක් පින්කංකරනවන. ඔවුන් නිවන්දකිනතුරු දෙවුලොෝගියත් මනුලවාවත් එකට මුණගෙහිලා බොහෝ කුසල් කරන්නඩත් තැල් බැඳගන්නායිය ඔවුන් එකතුවෙන්නේ කුසලේ සඳහාමයි ඔවුන් එකතුවෙන්නේ විමුක්තියවඋ ද දෙසාමයි ඔවුන් එකතුවෙන්නේ යහපතව දෙෙසාමයි. එතකොට මේ රැස්කරගන්න කුසල කර්මේ අපිට කොයි තරං සසර සුවගෙනල්ලද දෙනමත. සංසාරි සුවපත් කරන්න හේතුවෙනවද. මාකපින මහරහතන් වහන්සගේ කතාවෙත් මේ කාරණාවම කියනවා එකට පින්කරපුුවයි දෙව්ලොව ඉපදුනෙත් එකට මයි ඒ නිසා ඒක ගන දේවපුත්‍ර කියල හැඳින්වා. එහෙං චුතවෙනකොඩත් ඔක්කොම චුත්ත වෙලා එනවා. මනුලොවත් එකටම ඉපදිලා යමක්කමක් තේරෙනවයිසි. ආය ඕුනොවුන් මුණගෙහිලා මිත්‍රත්වයෙන් බැතිෙනවා නො එක්කාකාරය කරුණු කාරණා පැහැදිලි කරනකොට තව නොයෙක් උදාහරණ මේ සඳහා ධර්මය තියෙනවා. යම් කෙනෙකුට තමන්ගේ ජීවිතය තුළ තිංකං කරනකොට හිතෙනවනම් අහවල් කෙනත් එක්ක යන්ඩ මෝනේ අහවලා මෙතෙන්ට අවශ්‍යමයි කළ යම්ෙන ගෙන හැඟීමක් කෙනවන පෙර පුරුද්ධමයි කියල කියනවා. පෙරත් එකට එකතු වෙලා ඔහු එෙක්කත් පිංකර කරලාතියෙනවා. එනිසාද පිනට යනකට ඔහු අතහැරල යන්න හිතෙන්නේ. ඒ නිසා සමහර වෙලාවට අපි දකිනව ගමනට පිරිස වැඩිවුනත් යන්ඩ අපහසුවනක් මේ පුද්ගලයා එක්කයා යුතුම කෙනෙක් කොහොමහරි එක්කයා යුතු කෙනෙක් කියලා අපි සම්බන්ධ කරගන්න අවස්ථා අපි ජීවිතවලත් එන් මෙෙදා විතරක් නෙමෙයි ඈත ඉන්ඳල එන පුරද්ධක ස්වභාවය අනි කාරණාව පන්නතින බුදුරජාණන් වහන්සිගේ ධාතුන් වහසල වැඩෙ ඉන්න චෛති රාජානන් වහන්සසි ලංඟ උපස්ථාන කරලා වත කරලා ප්‍රැස්කරගත්ත කුසල කරුමයේ කොයි තරං උත්್තරීතරද යම් භවයක කරගන්න ඒ උදාර කුසල කර්මය සසර බොහොම ඉක්මනට සැපවිපාක ගෙනල්ලදීලා සංසාරයෙන් එතර කරවන්ඩ තරම් ලොකු ශක්තියක් ලබලදෙන්ට හේතුවෙන කුසල කර්මයක් වෙනවා. මෙදා ජීවිතේ අපි කරගන්න දේව යහපත් දේව නිරර්ථකව නිස්්කාරණය කවදාවත්තාකයන්නේ. යම් කෙනෙක් මහමග යනගමක් නමුත් චෛත්‍යයක් බෝධියයක් පිළිමහන්සේ නමක් දැකලා හිතේ ප්‍රසාධයක් ඇති කරගන්නවා න එතනත් තියන්නේෙ මහලොෝකු කුසලයක් පකට කියැන චිත්තත් ප්‍රසාධ කුසලේ ඒ ගැන කතාකර පුතැන් ධර්මේ තියෙනවා. පහන් සංවේගයක් උපදිනෝ සමහර කෙනෙකුට එහෙම දැක්කාම ආසනයක වාඩිවෙලා හිටියත් ටිකක් නැගිට්ට වෙන ගතියක් තියෙනවා. එක දැක්ක ගමම්ම වෙන දෙයක්. හිතල්ල මතල අනික්ක අයට දකින්න කරන දෙයක් නෙමෙයි එම සංවේගයක් ඇතියෙනවා. පාවහන් දෙක පයලාගෙන හිටියත් වාහනයක් තුළ නමුත් දැක්ක ගමන් ගැලවෙනවා. චෛත්‍යයක් දැක්කහම් පිළි මහන්සේ නමක් දැක්කහම් සමහරය ආසන ඉඳගෙන පාදෙක උඩතියාගෙන හිටිය දැකපු ගමන් පහලට ගන්නවා. මිශ්්‍රද්ධාව හිතේ උපදින පාන් සංවේගයේ. අපි කළේ සුළු දෙයක් උඩතිබන පාද දෙක පහතට ගත්තා. පයලාගෙන හිටපු පාවාහන් ගලෙ වූවා. පුංචි ග්‍රියාව නමුත් පින්ඩතින සසර උපකාර කරනකොට බ්‍රපාක දෙනකොට මේ ක්‍රියාව කොතනවත් සුළුයි කියලා අතහැරිලනෑ. ඒකත් මේ සංසාරගමනේ සුවපත් වීම දෙ එකතු වෙන තරන් භාගිතු නොහස උදෙසා කෙරෙන කටයුතු හැම එකක් මේ තරංගඋත්තරී තරයි. මකද ඒ පහන් සිත ඒ තරම්ම ප්‍රබලයි. කාරණාවක් සඳහන් කරනවා සමහරතනක. යම්කිෙනෙක් කසින මණ්ඩලේ දිහා බලාගෙන භාවනාව දියවුණු කරගන්නේ. කසින මණ්ඩලේ ආලෝකන් මුළු ජම්බු දීපයම දකින තරං. ආලෝකක් පතුරුවන්ඩ දැම්පුළුව. කසින මණ්ඩලේ ආලෝකෙන් සින භාවනාවඩල ලබාගත්තතා ආලෝකන් ද මුළු දඹදිව් තලේම පේනවා. ඒ තරමටම භාවනාව දියුණු වෙලා. ඊළඟට පැහැදිලි කරනවා යම්පුද්ගලෙුට බුදුරජාණන් වහන්සේ සම්බන්ධයෙන්. පස්වනක් ප්‍රීතියෙන් එක ප්‍රීතිය ඉතා සුළු මොතක් ෂණයක් ඇතිවෙනවන ආන් ඒ ප්‍රීතිය කුද්දකා ප්‍රීති කනිකා ප්‍රීති තරණා ප්‍රීති උබබේගා ප්‍රීති මේ අධි වශෙන් පස්වනක් ප්‍රීතිය පැදිලිර තිය. එක මොහොතක් භාගිතුන් නොහස ගැන ප්‍රීතියක් ඇැතියෙනවන. අර කසින මණ්ඩලේ ආලෝකින් මුළු ජම්බුද දීපේම දකින්ඩ තරන් භාවනාව දියුණු කරගත්ත කෙනාට වඩා හරි උතුම් කියලයි ප්‍රීතිය. එතකටඒ පහන් සංවේගේ භාගිතුන් වහන්ස පිළිබඳව ඇති වුණාම. මේ තර ආනිසංසා පිට ලැබෙන්නේ මොනවාගේ හේතුක්නිසාත. ප ඒ පැහැදිලි කරඩ නවාරහාදී බුද්ධ ගුණයම විස්තර කරන්නටන. මෙන්න මේ හේතුව නිසයි මේ හේතුව නිසයි මේවාගේ හේතුවක් නිසයි කියල එකං එකට එකින් එකට සාකච්ඡා කරඩුවන. එස්සීීමාවක් නැති අසීමාන්තිික බුදුගුණන බුද්ධ විෂය කවදාවත් කල්පනා කරලා ඉවර කරඩ ැෑ කිය දේශන කಲලි. තර බුදුරජාණන් වහන්සගේ ගුණේ අචින්තනී යයි අපි කෙරෙ හිටයෙන අනුකම්පාව නිසාම අපගේ සුබසිද්ධිය උදෙසාම ඒ මහා ගුණකදම්බයේ භාගතුන් වහසේගේ සරුව්ඥතා ඥානයෙන්ම තමයි ගුණ නමයකට කැටිකලි අපි අහලතියනවා ලෝතුරා බුදුෙ තවත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයේ මහාකල්පයක් පුරාවට දේශනා කළුත් මහාකල්පය නිමා වෙනවා දේශනා කරන්ට තවබුදු ගුණ ඉතුරුුවෙනවා කියලා. ඒ තරන් අසීමමාන්තික බුද්ධගුණේ මේ ගුණ නමේ ඇතුළි සරුවඥතා ඥානයෙන් බලල භාගිතු වහසි කැටිකරලා තියෙනවා කාරණා නමයකට ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ ව මේ වැැකිය කියල බාගිතුන් වහන්සට යමෙක් වන්දනා කළ පහන් සිති යුක්තව මොන තරං කුසල් කන්දරාවක් ්‍රැස්කරගණ්ඩ පුළුව සුබසිද්ධිය උදසාම ඒ මහා ගුණකදම්බයේ භාගිතුන් වහසේගේ සරුව්ඥතා ඥානයෙන්ම තමයි ගුණ නමයකට කැටිකලි. හන ලතුර බු . වත් ලෝවතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ ගුණයේ මහාකල්පයක් පුරාවට දේශනා කළුත්. මහාකල්පය නිමා වෙනවා දේශනා කරන්න තව බුදු ගුණ ඉතිතුරුවෙනවා කියලා. ඒ තරන් අසීමමාන්තික බුද්ධ ගුණේ මේ ගුණ නමේ ඇතුළි සරුවඥතා ඥානයෙන් බලල භාගිතුන් වහසසි කැටිකරල තියෙනවා කාරණනා නමයක. ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධ පහන් සිතිං යුක්තව මේ වැැකිය කියල බාගිතුන් වහසට යමෙක් වන්දනා කළ පහන් සිතිං යුක්තව. මොන තරං කුසල් කන්දරාවක් රැස්කරගණ්ඩ පුලි ඒ තරං අසීමමාන්තික බුද්ධ ගුණේ මේ ගුණ නමේ ඇතුළි සරුවඥතා ඥානයෙන් බලල භාගිතුන් වහස කැටිර තිනවා කාරණා නමයක. තිිපිසූ භගවාරහං සම්මා සම්බුද්ධ වෝ පහන් සිතිං යුක්තව මේ වැැකිය කියල බාගිතුන් වහසට යමෙක් වන්දනා කළ පහන් සිතිං යුක්තව. මොන තරං කුසල් කන්දරාවක් රැස්කරගණ්ඩ පුළුවහන් අවස් බනාහලා කරුණුකාරණා දැනගෙන ශ්‍රද්ධාව නගාගෙන තමංගි කාලයෙන් කාලේවෙංකරලා මෙවන් උතුන් පින්ංකංලඟ තරන්නතර වෙනවා. මාපුුණ්්‍ය භායි කියන සූත්‍ර දේශනාවේ අපේ බුදුරජාණන් වහසේ දේශනාකොට අදාලි මහනිනී මේලෝකෙ පින කියල වචනයක් තියෙනවාද මහනින පින කියල කියනෙ සැපට් නමක් යමෙක් පිං රැස් කරනවාද සංසාරි බොහෝ කාලයක් සුව සම්පත බුක්තිවිදිින්ඩ අවශ්‍ය ධනය යේ රැස් කරන්නේ පිින් කරනවා කියල කියන්නේ සසර සැප ලබනවා කියන එකයි. මෙලව දහදුක්මිඳල හරිහම්බ කරලා හදිසියේ මැරිලා හම්බ කරපුටික ලෝකයාට ඉතුරු කරලායනවා. නමුත් යුතුකම් හැටියට නමුත් එහෙම මහන්ස වෙලා අපි ධනේ හෙව්වට ඒේසිල්ල දාලනයන්නෙ පින්නතනි. අනුන් වෙනුවෙන් යුතුකං සම්පූර්ණ කරන්න එහෙම කරන අතරේ තමන් පිළිබඳව. හිතන්්ඩ ප්‍රඥාවන්තයා කාලයක් වෙන් කරන. මේ කරුණු අපිට ආපහු ශ්‍රේෂ්ඨ බුද්ධාන්තරයක ලැබිච්ච උදාර මනුස්ස ජීවිතයක් තුළේ අපිට බුක්තිවිඳින්ද තියෙන වර ප්‍රසාද ගැනමේ කියල දෙන්නේ.මිනිස්සු වරප්‍රසාද හොයාගෙන පොර කණලෝකයක් තියෙන්න්නේ. අනුන්ගෙන් ලැබෙන්ඩ තියන දේවල්. අනුන්ට ලැබෙන්ග තියෙන දේවල් හොරාගණ්ඩ උත්සාහරන තරම් නමුත් මෙවන් පුුණ්්‍ය භූමියක උපත ලබනවත් එක්කම මේ බුද්ධාන්තරයෙන් අපිට තිලින වෙච්ච වරප්‍රසාධ විශාල ප්‍රමාණයක් තියෙනවා ජීවිතයක කරලා ඉවර කරගන්න බැරි තරයි. මට ලැබිච්චේ එවන් වරප්‍රසාධ ටික මොනවාද හොය හොයා සම්පූර්ණ කරගඩ තියනෙක් ඒයි මම සඳහංකලේ ඥානවන්තියෝ මුම්පත් කරන එහමනං මේ ධර්ම කාරණාවෙන් අපිට කරුණු දෙකක් පැදිලි කළා. අකුසල චේතනාව ඉස්මතු වෙලා නැත්තං තමන් කරන කාරයේදී අකුසලයක් වෙන්නේ. මනතින අපිට මේක පැහැදිලි කරන්න බොහෝ තැන්තිීනවා කිලමන් සේපත් කළලා. කුඹුරු කොටන කෙනෙ සත්තු මරන් හිතාගෙන කුඹුරු කොටනෝනෙම. යනකොට අපිට කූමියයාදී කුඩා සත්තු ඕන තරන් පෑගිලා මැරී නමුත් පාරට බැස්සේ කූබි මරන්ඩ නෙමයි වාහනයක ගම කරනකොට රෝධවලට පෑගිලා ඕන තරං සත්තු මැරරි සමහර කාලවල ය ගෙම්බෝවාගේ සත්තු පාරි ඕන තරං ඉන්නවා වැැහැපු කාලිට නත් අපි ඒ සත්තු මරන්්ඩ කියල හිතාගෙන වාහනය අරං එලිට බැස්සද. එහෙම නැති නිසා අපිටකුසලයක් සිද්ධ වෙන්නේනෑ. එන ඒ කාරණාව අපි මුලින් සාකච්ඡා කළ. දෙවනුව කුක්කුට මිත්තගේ අතීත කතාව පැහැදිලි කරන තැන මේ ජීවිතයේ මොනතරං පින් කරගන්න අවස්ථාව බුද්ධ ශාසනය නිසා මට දායාද වෙලා තියනොවද කියන කාරණාවත් සාකච්ඡා කළ තනම් මේ කරුණු ඔක්කොම එකතු කරගන අපිට ජීවිතයේ මහල්ලොකු කාලයක්නෑ මොම කෙටි කාල ජීවි. නොඒක් අනතුරු තියනවා. නොඒක් කරදරතියනවා සමහර අනතුරු කලින් කියනවා. මහා සමුදදරේක വදොරට යෘතරනකොට කලින් කියනවා පල් හින්න යින් ඩ පදාවක් වඩ පුළුව. සළි සුළඟක් එනකොට කලින් කියනවා පරිසංවඩ ආරක්ෂාවෙෙන්ඩ. ආරක්ෂ ස්ථාාවලට ඇන්ඩ සුලිසුළලගක් කියනවා කුණාටුවක් එෙනවා භූමිකම්පාවක් එනවා ආපදාවක්න එනම් ආපදාව මනාව කළමනා කරනය කරලා මිස්සුන්ගේ ජීවිත ටික බේරගන්නවා. පිනතනි මේ හැම ආපදාවක්ම අපිට කලින් දැනුවත්. නොත් ඔ ඔක්කොට මෝඩා ලොකුම ආපදාවක් තියෙනවන ජීවිතයට එකන මර අපි හැමෝම බය මරණයටන හොයා හම්බ කරගත් ඔක්කොමදේල් අත් හරි නොවන මරණයෙන් බේරෙන් ලොකු ආපදාව මරණේ. එහම අරවෙලාවෙ එන්න බාධකවලින් කරදරවලින් ආපදාවන්ගෙන් බේරෙන්න්න හොඳ කළමනා කාරීත්වයක් අපිට තියෙනවා. පෙනතින ඒ ඔක්කොට මෝඩා වටිනවා ජීවිතේරිතියන මහා කරදරෙන් ජීවිත ආරක්ෂා කරගන්න එක. එකොට ජීවත් වෙන කාලෙ අකුසලයෙන් ඇත්තලා යම් කෙනෙක් වැඩිවැඩියෙන් කුසල් රැස් කරනවා කියල කියන්නේ හොඳ අපූරු ආපදා කළමනා කරනය. ඒහමනැත්තං මැරිච්ච ගමන් දැවැන්ත ආපදාවක් තියෙනවා සතරාපායිකු ඇැරි. ඒ හින්දා අපි දැනගන්න නොන ආපදාව කළමනා කරණය කරන්නට. ආං ඒ කළමනා කරනේ මනාව කරගත්ත කෙනා බුද්ධාන්තරය කළ විිච්ච ශ්‍රෂ්ඨ ජීවිතයට සාධාරණයක් කරපුකිෙනෙ. ඒ සාධහරණය අඩුනැතිව කරන්ඩ ඔබට අවස්ථාව උදාවෙලාතියන මේ මොහොතේ එං ප්‍රයෝජන ගණ්ඩ රත්නත්‍රී යාශිරුවාදීෙන් ශක්තිය දහිරිය භාග්‍ය වාසනාව උදාවේවා කෙලාශිරුවාද කරනවා. පින්නතන අද. මේ උතුම් ධර්මකාරණාව ධම්ම නදීතිිත්්‍ය ධර්ම දේශනා වැඩ සටහන් මාලාවේ යටති පැහැදිරිි කරන්ඩ දායකත්වය ලබලදින වත්දාායික පිරිස කුරනෑගල තාබ්‍ර මාවතයේ පදිංචි විශේසඥ්ඥ වෛද්‍ය ඉන්දිික ඒක නායක මහත්මා සහ වෛද්‍ය ්‍රබුද්ධිකා කුලසිංහ මහත්මිය ඇතුළු පෞලේසිියල දෙනා විසින්. උතු මරමුණු කීපයක් වෛද්‍ය පෞුලියයාය එසෙහි පත් කරනවා දෙපාර්ෂයම දෙමවපියන්ට නිදුක් නිිරෝගී සුවය පාර්ථනා කිරීම නොම්බ දම් වෙනදාට යෙදනන්න. ඉಂදිික නායක මහත්මගේ උපන්දිනේ නිමිතිකොටගෙන එතුමාට හා පෞලීසිියර දෙනාට නිරෝගී ුවය පరాාර්ථනා කිරම් සස්විදු ඒකනායික හා නවිදුු ඒකනායක පුතුන් දෙ දෙනාගේ අධ්‍යාපන කටේතු සාಾර්ථක කරගන්ඩ රත්නತ්‍රී ශිරවාදේ ప్්‍රාර්తනා කිරීම පෞ සලු ඥාති හිතමිත್රාදීන්ට නිදුක් නිරෝගී සය ්‍රාර්ථනා කිරීම ධර්මදේශනය කළ ස්වාමින් වහන්සේට නිරෝගී සය හා දීර්ඝාවිශ ප්‍රාර්ථනා කිරීම ධර්මශ්‍රවනය කළ අප සැමට ධර්මාවබෝධය පිණනිසත්. අප සැමනමින් මේගිය සියලු ඥාතිීන්ට පිං අනුමෝදං කිරීම දෙසාත්. කල්ලයානමිත්‍ර දේශප්‍රය මහත්මා ප්‍රියංකා රනසිංහ මහත්මිය හා දුවරුන් දෙදනාට ආශිරුවාද කිරීමත්. ලොව පවතින වත්මන් වසංගത වදරෙ. ඉතා ඉක්මනින් අවසන්වීමට රත්නත්‍රේ ආශිරුවාදේ පාර්ථනා කිරීමත් මෙ පින්ක මේේ උතුම් අරමුණු හැටියයට සිහිපත් කරනවා. ඉන්දික ඒකනාක මහත්මා ඇතුළ පෞලේයයි, පින් අනුමෝදං කළ සියලු දෙනාටම පින් අනුමෝදං වේවා. ආශිරුවාද කළ සියයටු දෙනාටම, රත්නත්‍රේ යාශරුවාදෙන් නිදුක් නිිරෝගි භාවේ චරජීවනය උදාාවේවා හැම කෙනෙකුටම ඉතාම ඉක්මං භාවේක. ඉතාමත්ම කෙට කාලേකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම්ච ධරම අවබෝධ කරගඩ මේ පුන්න ධරමයන් හේතුවාසනාවීවා කෙළ පరాර්ථන කර ආකා සටහාචබුම්මටठා දේවානාග මහිද්දිිකා පුഞන්ත අනු മෝදිත්වා චිරරක්ਖం තුළෝකසාසනං දේවෝ වසතුකාලීනෑ සස්්‍ය සම්පත්ති හෝතුච්చ පීතෝ භවතුළෝකෝචේරාජා භවතු දම්මිකු සද සදෝ සදෝ හ ැත්് තිി තුം ධර්ම දේශනාව සිදු කළ පෝජබාද කොර්ලයාකම සරණ තිස්ස ගරුණනිය ස්වාමි හන්සේට නිදුක් නීරෝගී ചිරජීීමන සලසබයි අපි සිලු දෙන සාධ නධ්‍යයක්පත්වා ප්‍රානා කරම. සාදසාද සා. ප්‍රතියැමගින් බෞදධ ලිකවේ මහනුවර ප්‍රදේශය කාරෑල මූිත්වේ. ඔබ විතගෙන දම්ම නදී තිත්ත ධර්මදේශන මාලාවේ තවත් එෙක් සධර්මදේශනාවක් මෙලෙස නිමාවට පත්වනවා. පිනත් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. පියලුලුටෙබියට සදහම් නතියර සිසිලසලබන්නට දම්න්න නතිීතිත්ත.